සුසලාරම පාරයේ ඩීB. රාජ කරුණා මහත්මය ඇතුළ පවුලේ සැම විසින් පරලෝ සැපත් සියලුම ඥාතීන්ට පිම් පැමණීමත් ඒවගේම පවුලේ සැමට සහබ සැමට සෙත් පතා ධර්ම දේශ අවස සඳහ සැද හැති දායකත් වෙලබාදන්න ගෞරවනිිය දේශකයාණන් වහන්සේ කුරුණෑගල ඇහැටුවැැව කදුරු ඇව ධර්ම රාජගල ආරන්නේය සේනා සනාධිපති මහා විහාරය ශ්‍රී විනියාලංකාර ශාශන සභාව අනුනායක දුරන්දර පූජ්ජපාද නාාවල දම්මානන්ද ස්වාමිදන් වහන්සේ ගෞරනි දේශගාණන් වහසේ අපි සාධනාදයක් දීලා ඉතාමත්ම ගෞරෙන් ආරාධනා කරමු ධර්ම දේශනාව පවත්තානතඒ වගේම දායක පින්වතුන් විසින් මල්වට්ටිය පූජාකකිී මත්ද හැත්වට්ටිය දේශගාණන් වහන්සේට පිළිගැනීමත් මේ අස්ථාවදී සිදු කරවා. කා ප සමන්තා චක්කවාලි සු අත්‍රාගච්හන්තු දීවතා සද්ධම්මංමනි රාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම් අස්සාාවෙන කාලු අයං භදන්තා ධම් අස්සවෙන කාලු අයං භදන්ත නමුතස්සෙ භගෙවෙතුූ අර හතු සම්මා සම්බුද්හස්සෙ නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්හස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්හස්ස. තස්මාතිහතේ ගහපතියේ වංසිහිතබං නෙචක්හොන් උපාදී සාමීනචමේ චක්හොනි සිතන්, විඤ්ඥානං භාවිසතීති ඒවන් හිතේ ගහපති ශෙක්හිත බංති ශ්‍රද්ධවන්ත පින්මතුනි. තුන්ලෝ කාග්‍රවූ භාග්‍යවත්තු අරිහත්තු සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ දක්ෂණ ශ්‍රාවක ධර්මසේනාපති සාරිපපුත්ත මහරහතන් වහන්සේ විසින් අනාත පින්ටිකෝවාද සූත්‍රාන්ත දේශනාාවහි, අනාධ පිින්ඩික සිටතුමාමතා වදාළ ධර්මපාටයක්ඒ ප්‍රකාශිත වනේ. මේ පින්වත් සෑම දෙනාම අද නවම්පුර පස නොස්වක් පොහොය දවසේ සම්බෝධ විහාරස්ථානීයට පැමිණිලා. උදෑසනමු පෝසත සීලයේ සමාධන් වෙලා බලාපොරොත් වෙන්නේ දවස පුලාාම සීල භා වනා ධර්මශ මසාකච්ඡාදී කුසල ධර්මයන් හිියදිලා. ත් පියවරකින් නමු තමන්ගේ සංසාර ගමන කෙටිකරගන්ට පනිශ්්‍රේවන කුසල ධර්මයන් සන්තානී හිදියුණු කරගන්නට. පිංවතුනි අද නවම් පොර පසළුස්වක් පොහොය ගැන සඳහන් කර නොකට විශේෂයෙන් වැදගත්වෙනවා මේ බුද්ශාසනයහි ප්‍රථම සංග ස්‍යිපාතිය සිදුවුණු උතුම්පුුණු පොහොය ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අග්‍රශ්්‍රාවක මහරහතන් වහන්සේලාට ඒ අගතනතුරු ප්‍රධානයකොට වදාල උතුන් පුුණු පොහොය නවම් පුළු පපුොහොයයි. තියන්නේ නිසා අදාපී ධර්මශේනාපති ශාරිපුත්ත මහරහතන් වහන්සේට අපේ ගෞරුවය පුදුකරපි ඉටීම් වසයෙන් ධර්මශේනාපතින් වහන්සේ විසින් දේශනාකරන්ටිය දුණු සූත්‍ර දේශනාවක් කාලවෙලා නොව ශ්‍රවණය කරමු. දැම්මී පින්වත් හැම දෙනාම උපෝසත සීලය සමාධන්වයි සිටින්නේ. අපවත් වී වදාල අතිපූජනීය රේරුකානයේ චන්දවිමල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිබඳව මේ පින්නොදින් අහල දන්නවා. මෑත බාගේ ගෞතම බුද්ධ ශාසනයහි ධර්මවිනය බබුලුවමින් වටිනා ධර්මවිනය ග්‍රන්ථ රාශයක් සම්පාධනය කළ මහා ඇතිවරයන් වහන්සේ නමක් අතිපූජනය රේරුකානය චන්දවිමල මහානායක ස්වාමීින් වහන්සේ ති ස්වාමින්න් වහසේ හමුුව එන්න එක් තර උපාශිකා මාතාවක් සිල් සමාදන් වෙලා ස්වාමින්ද්‍රයන් වහන්සේ වැඩ හිටිපු පොකුණු විට විනිාලංකාරාරාම විහාරස්ථානයට ගිහින්තියනවා. තින් මේ මාතාව සිල් සමාදන් වෙලා හිටියට අතේ මුද්දක් පැළඳගෙන හින්තියෙනවා. මහනායක ස්වාමීන් වහන්සේට අර මුද්දේ කාන්තිය දිශ්නය දැහගන්ඩ ලැබී තියනවා මේ මාතාව වන්දනා කරනකොට වදනා කල නැගිට්ටයිම් පස්සේ මහනායක ස්වාමීන් වහන්සේ කියා තියෙනවා මාතාව සීලයට එකක් වැඩි කිව්වල උපෝසත සීලයේ සමාධන් වෙලාන හිට සීලෙට එකක් වැඩී කියල කිව්වල. මොකක්ද වැඩිය එක මුද්ද ආන්න බලන්න එතකොට ැන් උපෝසත සීලයේ සමාධන් වෙලාහින මේ පින් ඔතුම් බලන්න මේ පින් ඔතුන්ගේ සීයට කියා වැඩි වෙලා තියෙනවා අද කියලා කම්පෙතිහ මත ගාලා කරහෙම ඩිංගක් අතගාල බලන්ඩ අද අතිපූජනීයේ රේරුකාණය චන්ද්‍රීවල මහනායක ස්වාමීන් වහන්සේ ජියවමානව වැඩි හිටියනම් මේ පිංවතුන්ලාගේ සීලයට කීයක් වැඩිය කියල ගයිද දැං අර්මණියන් ගතඒක මුද්දක් තිබිලා එකක් වැඩිය කියල කිව කරාපු දෙක තියෙනවාවනම් දෙකක් වැඩි කියනවාන කරාපු දෙකයි මුද්දයි තියෙනවාන නම් තුනක් වැඩි කියෙන මාලෙකුදදාල තිබුණ හතරක් වැඩි කියල කියන එහෙනම් මතකතියා ගන්න සීලට වැඩි ඒව මොනවද කියලු පෝසත සීලේ සමමාදාංන් වුනොත් එදාට වැඩි ඒව මොනවද කිය මතකතියා ගන්න එතකොට වැඩියට මොද කරන්න ඕන අන්න හර වෙතින් ගෙවල් දොරවල්ල තැන්පත් කරලා එන්න ඕන. එදාටවත් අපි මේ හිත ඇලුම් කරන විසිතුරු විච්චූර්ණවලින් අපට වැල කියලා ඉන්න බැරිවුනොත් අපි මරණ මංචකේහිදී මේ ඇලුම් කරන දේවල්වලින් අතමි දෙන්න කොහොම කියල පොඩ්ඩක් කල්පනා කරන්න ඕොනට එක දවසකින්වත් මේ අතහැරගණ්ඩ බැරි න එක දවසකට අතාව කාලික වන්නේ. මරණ මංචකේද අපි මේ ඇලුම් කරන අඹුදරුවන්ගේ දොරවාතු පිටි, රන්්‍රදී මුතමෙනෙක් මිලමුදල්ලාදීෙන් කොහමද අතමිදයන්න නේද. ඇමි උපෝෂතයේ දවසද අපි මේ ලබන පුහුණු අන්නේකයි. ධික්‍ෂූන් වහන්සේලා හැටියට පැවිදිශාවකීන් වහන්සේලා. හන් හන්සේලාලයි වගම ශිල්මෑණනිවරු ජීත කාලේම ධර්ම පුහුණුවක ය දෙනවා. උපාසක උපාසිකා පිරිස ජීවිත කාලයම පංජසීලය ආරක්‍ෂා කරගෙන උපෝසත දවසේදී විශේෂ පුහුණුවක ය දෙනවා. එතකොට මේ පුහුණුව කුමක් සඳහාද කිය ලැහුව ොකක්්ද දෙන උත්තරරි කුමක් සඳහාද මේ පුහුණුව. නිර්වාණාවවබෝධය සඳහා කියල පිළිතුරක් ලැබුණ මුකක්ද මේය අදහස් කර නිර්වාණාබෝධී. තෘෂ්නාව නැති කරන්න. මොනවට තියෙන තෘෂ්ණාවද. කාම වස්තුූන්ට තියෙන තෘෂ්ණාවන කාමභාවයට තියෙන තෘෂ්ණාවත් නැති කරන්න ඕන. ඉළඟට ඊටත් වඩාශයුම් රූප භවයට තියෙන තෘෂ්නාවන ඊටත් වඩාශම්. රූප භවයට තියෙන තුෘශ්නාාව ඉතින් මේ කාම භවයට යෙන තෘෂ්ණාවත් නැති කරගන්න අඩු කරගන්නවත් බැරි නම්පාලනය කරගන්නවත් බැරිනක්. අපි කොහොමද රූපභවයට අරූප භවයට මේ හැටවත් නොපි වෙන සියුම්දේවල්වට තියෙන තෘෂ්ාව නැති කරගන්න.වෙන්න මෙහෙම ටිකක් හිතන්න ඕන තේරනාද. එහෙම නැතුව අපි ප්‍රායෝගිකව මේ අත්හැරීම පුරුදු පහුණු කරන්නේ නැතුව. අපි හැම පින්කමක්ම අවසානයහි අ නිර්වාණ සාන්තිය අබෝධ කරගන්නට ලැබේවා. නැම් මේ ගෞතම බුදු සසුනේදීම හික්මනින් නිවන් දකිට ලැබේවා කියල ප්‍රාත්ථනා කරනවා කියනවත් එක්කම කවුරුත් මහා හඬි සාදුකාරය අත්දේනවා. ඒ වනාටක දවසකටවත් තමාන්ගේ මාලවලලු මුදු කරාපුර අන් නිසිේවා පැත්තකින් තියන්න අමාරයි. ඉතින් එතකොට කොහොමද මේ ඇත්තන් ඔය කියන තෘෂ්ණාව නැති කරගෙන. සසරදුක මිදිලා නිවං අවබෝධ කරගන්න. අපි හැබිලින් මේ ප්‍රායෝගික පැත්ත. අපි මේ කරන දෙහි අරතය හිතන්නම කද්ද අපි මේ කරන්න. නිවන් අවබෝධ කරන්න නම් මේ කටයුතු කරන්නේ ඒකට නියම ප්‍රතිපදාව අපි තේරුන් අරගෙන යනුව කටයුතු කරගන්නට ඕන. තින්ගන්න ඒ සඳහා හේතුවන උතුම් සූත්‍රාන්ත දේශනාවක් තමයි මජිමනිකායේ උපරිපන්නාශකයට අයත් අනාත පින්ටිකෝවාද සූත්‍ර දේශනාවේ පින් තුන් සමහරලාට හල තියනක් පුළුවන් ඒ වුනත් නැවත ඇසීම අපේ සුතය වඩාත් වර්ධනය කරගෙන අවබෝධය පිණිස හේතුවන්නේ නිසා්ි වධානව ධර්මශ්‍රවනය කරමු. මේ දේශනාව්‍යවනය කිරීමෙන් ජනත කරගන්නාව කුසල සම්පත්තියත් අපට සියලූම කාමරුව පාරූප බාව සංඛ්‍යාතම ලෝකයේ අතහැර ලෝකයෙන් එතර වූ අජරාම්‍ර සංඛ්‍යාතතු නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්ටම හේතු ආසනාවීවා කියන ප්‍රාථනාව පිහිටවා ගනිමු. පින්වතුනි මේ දේශනාව ශාරිපුත මහරහතන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ දසල් වලධාරී ශාරාග්‍යරාජෝතමාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩවාසය කරපු කාලෙකද. ඒ කාලයේ අනාත පින්ටික සිටතුමා හොඳටම අසනීපතත්වයට පත්වුණ. ඉති එතුමාගම ජීවිතය අවසාන කාලේ. තින් එතුමා ලෙඩෑදේ හිටිය නැගිත්ල යන්න බෑ ජේතවනාරාමිට. ඉතින් එතුමා තමන්ගේ සේවකයෙකුට කතා කල්ලා කිව්වා මට දැන් ඇඳින් බැහැල යන්න බෑ ඒක නිසා ඔබ අන්ඩ ජේතවානාරාමිට ගිහිල්ල පළමුුවෙන් භාගිතුන් වහන්සේගේ පාසිරසි වන්දනා කරන්න. වන්දනා කරලා මා වෙනුවෙන් මෙහෙම කියන්න. ස්වාමීනි අනාත පින්ටික සිටතුමා බොහම ලෙඩගාන ඉන්න දැඩිසේම ගිලා. එතුමා භාගිතුන් වහන්සගේ පාසිරසිං වන්දනා කරනවා කියලා බුදුරජාණන් වහන්සට මගේ වචනයෙන් වඳන්න වැැදලා ඔබ ඊළඟට යන්ඩ සාරිපපුත්ත මහරහතන් වහන්සේලාට ගිහිල්ල සාරිපපුත්ත මහරහතන් වහන්සගේ පාසිරසිං වන්දනා කළ කියන්න. ස්වාමීනි අනාද පින්්ඩික සිටතුමා ඔබතුමාගේ පාසිරසි උබහන්සේ පාසිරසිං වන්දනා කරලා මෙසේත් කියා හිටිනවා. එතුමා දැඩිසේ ගිලන්වයි සිටින්නේ ඒ නිසා ස්වාමීන් වහන්සේ අනුකම්පා පෙර දැරිව අනාත පින්ටික සිටතුමාගේ නිවසට වැඩම කන්න ශේෙක් නම් ඉතා යහපතී කියලා ආරාධනා කරන්ඩ කියන මතක්කිරීම කලා. තින් මේ සේවකයත් එහෙමයි ස්වාමීණී කියලා අනාත පින්ටික සිටතුමාට පිළිතුරු දීලා පළමුුවෙන් ජේතවාන ආරාමිට ගිහිලා භාගිතුන් වහන්සයව බැහැදුටවා. භාගිතුන් වහන්සේට වාන්දන මාන්න කරලා අනතුරුව සාාරිපපුත්ත මහරහතන් වහන්සේ වෙත ගිය. හෙල්ල රිපුත්තමරහතන් වහන්සේටත් වන්දනා කරලා කියා හිටියා ස්වාමීනි අනාද පින්ටික සිටතුමා බොහෝම ගිලන්වයි සිටිඉන්නේ දැඩිව ගිලන්න ඉන්න. ඒක නිසා එතුමාට එන්ඩ විදිහක් නෑ එතුමා නිවසේහිටම ධර්මශේනාපති සාරිපුත මහරහතන් වහන්සේගේ පාශිරසින් වන්දනා කරනවා එප මනක් නොවෙයි එතුමා මෙහෙමත් කියා හිටිනවා. ස්වාමීනි අනාත පින්ඩික සිටතුමා මේ වෙලාව බොහොම ගිලන්වයි හිටින්නේ ඒ නිසා අනුකම්පා පෙර දැරිව නිවහනට වැඩම කරනශේක් නම් යහපත කියලා ආරාධනා කරන බව දැනුම් දුන්න. නිල්පුත මහරහතන් වහන්සේ නිහඬව ආරාධනාව පිළිගත්තා. ඒකාලේ පිළිවෙත තමයි පංවතුනි බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකීන් වහන්සේලා ආරාධනාවක් පිළිගන්නකොට නිහටතාවෙන් තමයි පිළිගන්න නිස් ශබ්දව හිටියෝත් ඒකයන්න්නේ ආරාධනාව. ආරාධනා භාරගත් නැත්තන් තමයි කතා කරන්න තින් ඒ නිහඬතාාවන් මේ සේවකය දැනගත්තා සාරිපපුත මහරහතන් වහන්සේ ආරාධනාව පිළිගත්ත බව ඊළඟට සාරිපපුද්ත ශවාමීන් වහන්සේ මොකද කළේ තමන් වහන්සේගේ සිවරුපරවාගෙන පාත්‍රයත් අරගෙන ආනන්ත ශවාමීන් වහන්සේටත් කතා කළ අනාද පින්ඩික සිටතුමාගේ නිවසට වැඩම කිරීම සඳ තැන් දෙනා වහන්සේම සිටු මැදුරට වැඩම කළහම. ඒ වෙලාේදී සිටතුමාගේ නිදන කාමරි එතුමාගේ ඇඳ සමීපේම ආසන පනවාතිබුණා සාරිපපුත්ත මහරහතන් වහන්සේටත් ආනන්ද ස්වාමීන් වහන්සේටත්. තින්මේ දෙදනා වහන්සේම ආසනවල වැඩඉඳලා පළුවෙන් සිටතුමාගේ සස්වදදුක් ැහවවා ගෘහපතිතුමනි ඔට ඉවසන්න පුළුවන්ද ජීවිතය පවත්වන්න පුළුවන්ද ොඳදව ඇතිවෙලා තියන දුක්වේදනා වැඩිවෙනවද නැත්තං අඩුවෙනවද මොකද තත්ත්වය කියලා හවුව. ඉතින් ඒ වෙලාවේදේ සිටතුමා හිටය බලවත් ගිලන්තත්වය එකති තුමා කියා හිටිය ස්වාමීනිි අනේ මටනම් මේ වේදන ඉවසන්න බොහෝම අමාවිී ජීවිතය පවත්වන් ඩ අමාරී එන්ඩන්ඩ මේ මාරාන්තික වේදන වැඩි වෙනවා මිසක් අඩුවීමක් නෑ. ස්වාමීණි කොහොමද කියනවනං හරියට ඉතාම මුවහාත තියන ආයුයක් අරගෙන මගේ හිස මුදුනෙන් ඇතුල් කරලා කළඹනවවාගේ ඒ වගේ බලවත් හිසයාබාධයක් නැතැන් හිසරුදාවකින් මම පෙලිෙනවා ඉඳ මේ මේේදනා එන්න එන්න වැඩිවෙනවා අමිශක්ීමක් නෑ. ඒ වගේ ම ස්වාමීනේ හම් පටියක් අරගෙන මගේ ඔළුව වෙල ලශක්තිමත් පුරුසයකක දෙපැත්තට අදිනකොට කොපමන කැක්කුමක් වේදනාවක් ඇතිවෙනවද අන්නේ වගේ බලවත් හිසයාබාධයක් මට තියෙනවා එන්න එන්න මේ වේදනා වැඩි වෙනවා මිසක් අඩුවවෙන්නේි නෑ. ඒවාගේම ස්වාමීණී හරක්මරණ මනුෂ්‍යය කයාගේෙක් තිවුණු කඇත්ත නැත්තන් තිවුණු මන්නේ. මගේ බඩ ඇතුළට දාල් එහාට මෙහාට බඩවැල් කපනෝ වගේ මට බලවත් වේදනාවක් කුසේ දැනෙන. ඒවගේම ස්වාමීණි ශක්තිමත් මනුෂ්‍යෝ දෙන්නේෙක් දුර්ුවල නුෂ්‍යයක්ව දෙ පැත්තෙ අල්ලගෙන ගිහිල්ල. හොඳට දුන්දමන ගිනිියගුරු වලකට රත් කරලා. පවනවාගේ අරගිදර රශ්නයෙන් තවනවා වගේ මගේ මුලු සරීරේම විශාල දාහයක් පවතින මහත් වූ දාහයක් පවතිනවා ඇති මෙන්න මේ විදිහේ බලවත් දුක්වේදනා පීඩා මැද්දි තමයි ම මේ ගත කරන්නේ කියල මෙතුමා තමන්ගේ අපහසුව ප්‍රකාශ කර හිටියා. ඉන්ැම් බලන්න මෙතුමාටත් මරනාශන්න වෙලාවේ බලවත් මාරාන්තික වේදනායිති වෙලා තිබුණන වාතාබාධාදිය සීර්ෂා බාධ කුසයා බාධඒවගේම. ලත් දාහයක් ඇති වෙලා තිබන මුලු සරීරවනිකන් දැවිල්ල. ඇතිං අන්න ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා දැම්මතුමාගේ මේ අවසාන මොහොත සමීප වෙලා තියෙන්නේ. එනිසා මෙතුමාට සෝවා සෝතාපත්තිඵලයට පත් වෙලා සිටින මෙතුමාට අරහත්ඵලේ දක්වා හිත දියුණු කරගත හැකිවන විදිහේ ධර්මදේශනාවක් කළ යුතුයි කියන අදහශයෙන් එතුමාට සියල්ල අතහරින එක ගැන තමයි කරුණු පැහැදිලි කළේ. දැ මෙතුමා සෝතාපත්ති පලයට පත්වවෙලා හිට පුතුමකු නිසා නාත පිණික සිට තු මාට අනිත්‍ය ලක්ෂණය දුක්ක ලක්ෂණය අනාත්ම ලක්ෂණය ගැන පැහැදිිරනෙ එක තරම් අශීරුදෙක්නෙමි කද චතුරාර්රි සත්‍ය ධර්මය ඔබෝධරගත් තුමෙක්නේ ප්‍රථම ආර්ගඥානය තරමට තය නිසා මේ වගේ කෙනෙකුට මරනාශන් අවස්ථාවෙහි සියල්ල මුලමොනින්ම අත්හැරීම පිළි බඳව කියා දෙන්න පහස්ුේ. නමුත් ධර්මයක් පිළිබඳව වැඩි අහල දැන ගැනීමක් නැති. අත්හැරීම ගැන අවබෝධයක් වැටහීමක් නැති කෙනෙකුට මරනාසන්න වෙලාවි. සියල්ල අත්හරන්ට කියල කිව්වට සමහල්ලාට එයාටඒක කරගන්්ඩ අමාරුයි. මොකදේකට හේතුව කලින් හිත පුරුදු පුහුණු කරලා නෑ. තින් එහෙම කෙනෙකුට මරනාසන්න වෙලාවේශියල්ල අත්හරරින්ට කිය කිව්වත් සහල්ලාට ඒක එච්ච ප්‍රයෝගික නොවෙන්ඩ පුළුවවා. ඒහෙම කෙනෙකුට වඩාම හොඳද යාග හිත සුගතියට පමුණවාගන්න හැටි අඩුමතරමින් එයාට සතරාපායේ උපතක් කරා නොය මනුෂසලෝකයේ හෝ දෙව්ලෝක හෝ හිතපි හිටවා ගණ්ඩ උපකාරී වෙන එක නැත උපදෙශ දෙනයකයි. නමුත් මේ අනාත පෙන්ටික සිටිතුමා දහම්තුටුශ්‍රාවකයකු නිසා මෙතුමාට පැහැදිලි කල්ල දෙන්න පුළුවන් මරණ මොහොතෙහි සියල්ල. අත්හරිනා ආකාරය පිළිබඳව තින් අන්නේ නිසා සාරිපපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී අනාහත පින්ඩික සිටතුමාට සියල්ල අත්හරිනා ආකාරය ගැන තමයි පැහැදිලි කරල දුන්නේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ වදාාරවා තස්මාතිය ගහපති වහන්සේ කිහිතා බන්න චක්හුන් උපාදී ස්සාවාමි නැචමේ චක්ුණේ සිතන් වි්ඥානා භවිශ්ෂති සිටතුමනි දැන් ඔබට කරන්න තියෙන මේ ටික විතරයි. ඔබ ඇහල්ලගන්නේ අන් පා උපාදාානය කර ගණ්ඩ අන්ඩිපා හි ඇැ තන්හාදිට්ටි මාන වශයෙන් ගන්්ඩ කටයුතු නොකර ඇ අහරි නාකාරයට හිත පුරුදු පුහුණු කරන්න. ඒවාගේම කෘහපතිතුමන හැට පේන රූප ඉග ඇහැ රූපත් දෙක නිසා ඇති වෙන දැනීම චක්කු විඤ්ඥානය ඉලාගට. ඒ චකවි්ඥානය මුල්කරගෙන ඇතිවෙන ස්පාර්ශය ඒ ස්පර්ශය නිසාහට ගන්නා සපදුකඋපේක්ෂා වේදනා මේ කිසිවක් ඔබ අල්ලගන්නයන්න නිපා උපාදාානී කරගන්නයන් එපා. ඒසිියල්ලම අත්හරින ආකාරයට කටයුතු කරන්න කියලා ඔන්න ඔ විදිහට ඇැමමුල් කරගෙන සියල්ල අතහරන හැට ගැන පැහැදිලි කලා. තින් ඇහැ පිළිබඳව විතරක් නෙමෙයි සාරිපුත්ත මහරහතාන් වහන්සේ පැහැදිලි කරනවා. සිටතුමනි ඇහැ වගේම කනත් අල්ල ගණන්නයන් න්නපා කනත් මගේ කියලා හිතන්න එපා අන ඇසුරු කරගෙන තන්හාව දෘෂ්ටිය මානී ඇතිවඩ දෙින්ඩිපා ඔක්කෝ මතහැල්ල දාන දුරුකරල දාන්ඩ. නාශය දිව ශරීරයේ මනස කියරමේ ආධ්‍යාත්මික ආයතන සියල්ලම අතහරින්ද. එව මගේ කියල මමේ කියලා මගේ ආත්මය කියල තන්හාාවෙන් දෘෂ්ටියයෙන් මානීම් ගණ්ඩ අන්්ඩිපා. ඒ සියල්ල ඇසුරු කරගෙන හිත පවත්වන්ඩ දෙන්්ඩිපා. යඔක්කෝ මතහැල්ල දාණ්ඩ කියල පදෙස්තුන්නම්. ඒ රක්න මේ ගෘහපති තුම හැටපේන රූප කණට හැන ශබ්ද නාසිට දැනන ගන්ධය දිවට දැනන රස්සය කායට දැනන පහස මනසට අරමුණුවන ධර්ම මේ කිසිවක් අල්ල ගන්නේයන්න එපා. මේ ඔක්කෝම මගේ නොවේ ම නොවෙයි මගේ ආත්මය නොවයි කිය ලත්හැල්ල දාන්න තන්හාාවෙන් දිට්ියෙන් මානින් ගණ්ඩයන්ඩිපා කියලා පැහැදිණි කලා. ඒවගේ ගෘහපතිතුමනි ඇහැමුල්ල පහල වෙන සිත චක්කු විඤ්ඥානය. කනමුල්ල පහල වෙන සිත ශෝත විඤ්ඥානය, නාශයමුල්ල පහල වෙන සිත ගාන විඤ්ඥානය, දිවමුල්ල පහල වෙන සිත ජවහා විඤ්ඥානය, කයමුල්ල පහල වෙන සිත කායවිඤ්ඥානයේ, මනසමුල්ල පහල වෙන සිත මනෝවිඤ්ඥානයේ මේ කිසිවක් අල්ලගන්න අන්නපා. මේ සියල්ලම මම හෝ මගේ හෝ මගේ ආත්මයේ නොවයි කියලා අතහැල්ල දාන්න මේ කිසිවක් ඇසුර කරගෙන තමන්ගේ හිත පවතින්න දෙෙන් දෙප. ඒවාගේම ගෘහපතිතුමනි ඇහේ ස්පර්ශය කනේ ස්පර්ශය, නාශේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයි ස්පර්ශය මනසේ ස්පර්ශය මේ වල්ල ගන්නයන් නිපා මේ උපාදානී කරගන්න අන් ඩිපා. මේ සියල්ලම මගේ හෝ මම හෝ මගේ ආත්මේ නෙමේ කියල දකින්න මේ වත්හැල්ල දාන්්ඩ. තන්හාින් දිට්ටියෙන් මානයෙන් මේ කිසිවක් ඇසුරු කරගෙන හිත පවතින්න දෙන් ඩිප. ඒවාගේම ඇහේ ස්පාර්ශය මුල් කරගෙන හටගන්නා වේදනා. කනේස් පර්ශය මුල්රගෙන හටගන්නා. වේදනා නාසේෂ පර්ශය මුල් කරගෙන හටගන්නා. වේදනා දිවේස් පර්ශය මුල් කරගෙන හට ගන්නා. වේදනා කයිස් පර්ශය මුල් කරගෙන හටගන්නා.ද මනසේෂස් පාර්ශය මුල් කරගෙන හට ගන්නා. වේදනා මේ කිසිවක් තන්හාවෙන් දීට්ටියෙන් මානින් මමේ කියලලා මගේ කියලා මගේ ආත්මය කියල වර්දවා ගන්නයන් නිපාල්ලගන්නයන් නිපා. මේ සියල්ල මතහැල්ල දාණඩඒ කිසිවක්. ු කරගෙන හිත පවති ඉන්න දෙන්නේ පහ කියලා මෙන්න මේ විදිහට තමන්ග ජීවිතය හා සම්බන්ධ හැම දෙයක්ම ක්‍රමයෙන් අතහරින හැටි පෙන්න්නා දුන්නා. තෙරනයි. දැම් බලාන්ඩ අපි මමේ කියල මගේ කියල සලක්‍යමනුවාද මේ කියන දේවල්ලනෙ ඇස් දෙක කන් දෙක නාසය දි ශරීරය මනස මේවැයින්න අපේ ජීවිතය හැදිල තියෙන්න්නේ ඉළඟට හැට පේන රූප කණට හැන ශබ්ද නාසයට දැන ගන්දය දිවට දැනෙන රස. යට දැනෙන පහස මනස ටාරමුණන ධර්ම මේවයින් තමයි අපේ ජීවිතය හැදිල තියෙන්නේ. ඉලංඟට ඇහැට රූප යොමු වෙනකොට හැමුල්ල පහ වෙන සිති ඒ දැනගන්න එකට අපිගෙන පෙනීම කියල එකටයි චක්කු විං්‍යානය කියන්නේ. කණට ශබ්ධයක් යොමු වෙනකොට කන මුල්කරගෙන පහල වෙන සිතින් ඒ ශබ්ද දැන ගන්න එකට තමයි අපි සෝත විඤ්ඥානය කියන්නේ නැත්තං ශබ්ද ඇසීම කියන්නේ. නාසයට ගන්ධයක් යොමු වෙච්චහම නාශේ මුල්ල පහල වෙන සිතින් ඒ ගන්ධය දැනගන්නව එකට අපිග ගාන විඥානය ආගානය දැනීම. දිවට යොමුුවන රස නිසා රස දැනගන්නා සිතක් පහළ වෙනවා එකට කියනවා ජවහා විඤ්ඥානයේ කියලා අපි කියන රස දැනීම. කයටයම් කිසි පහසක් යොමු වෙච්චහම කයිමුල්ල පහල වෙන සිතින් ඒක දැනගන්න එකට කියන කාය විඤ්ඥානයේ කියලා පහස දැනීම. මනසට යොමු වෙන ධර්ම නිසා මනුවිඤ්ඥාණය පහල වෙන ධර්ම දැන ගැනීම වශයෙන් සිත් පහල වෙන එකට අපි කියනවා සිතීම කල්පනා කිරීම යනාදී කියලා. තැම්ෙන මේ වැන් තමයි අපේ ජීවිතය හැදිල තියෙන්නේ. අපි මමේ කියල මගේ කියල මගේ ආත්මය කියල සලකන්න මේටික නේද. අපට අතහැරගන්න බැරිටිගත් මේටිකම තමයි. ති මෙෙන මේම තමයි දැම් මේ අහරන්න අහරන්න කියලා සාරිපුත්ත මහරහතාන් වහන්සේට. රරිපුතම හරහතන් වහන්සේ විසින් අනාත පෙන්ඩික සිටුතු මාට පැහැදිලි කරලා දෙන්නේ. ඒවගේම ඒ ආයතන මුල්ුව ඇතිවෙන ස් පර්ශේෂ පර්ශය නිසා හටගන්නා වේදනා මේශියල්ලත් තන්හාවෙන් මගේ කියලා ඒවගේම දිට්ටියෙන් මගේ ආත්මය කියලා මානයෙන් මමේ කියල වර්දවාගන්න නැතුව අල්ලගන්න ඇතුව මේ ඔක්කෝම අතහරින්න මේ කිසිවක් ඇසුරු කරගෙන හිත පවතින්න දෙන්නපා කියලා. මෙතු මාට සාරිපපුත මරහතන් වහන්සේ පදස්් දෙනවා. තවදුරටත් වදාරනවා තස්මාතිහතේ ගහපති ඒවන්සේකි තබ්බං රෘහපතිමනි ඔබ තවතුරටත් මෙන්න මේ විදිහට නුවනින් දකිින් දෝන රූපං පාදස්සාමි. මම රූපල්ල ගන්නයන්න ෙත් නෑ. ඒවගේ මගේ සිත රූප ඇසුරු කරගෙන පවතින්න දන්න නිත්නෑ. ඒවගේම වේදනා සං්ඥා සංකහා විඤ්ඥානගෙන මේ පංචු පාදානශකන්ද මල්ලගන්න නෑ. පංචපාදානස්කන්දය ඇසුරු කරගෙන මගේ සිත පවතින්න දෙන්නේ නෑ කියෙලබ වදුරටත් මේ විදිහට පුුණුවේද.ඒවගේම ආකාසානන් චායතනය, විඤ්ඥාණං ජායතනය, ආකින් චං්ඥායතනය නේවසඥා නා සංඥායතනයේ කියන මේ අරූප තලවත් මම අල්ලගන්න යන්නේ නෑ ඒවැයිත් ම හිත පි හිටුවන්නේ යන්නෑ. ඒවත් මම මගේ කියල හෝ මමේ කියලා මගේ ආත්මි කිය අල්ලගන්නේ නෑේසිියල්මත් අතහරින්ද. ඒ හිත නොපිහිට ආකාරීයට හිත පවත්වන්ඩ කියලා උපදිස් දුන්නා. ඒවාගේම ගෘපතිතුම ඔපටත් මෙහෙමත් දකින්නන ඉඳ ලෝකං උපාද ශාවී. ගෘහපතිතුමනි ඔබ මේ ලෝකෙ අල්ල ගණ්ඩ අන්්ඩත් එපා. මේ ලෝකෙ ඇසුරු කරගෙන හිත පවතින්ට දෙන්න අත් එපා. ඒවාගේ මෝබ පරලොවාල්ල ගණ්ඩ අන්්ටත් එපා රල්ො ඇසු කරගෙන හිතවතින්ට දෙන්න ඩත් එපා මේ විදිහටබ රදුපුුණු කරන්න. දැම් බලන්න මෙලොවල්ල අන්්ඩත් එපා කියල කියන පරලව. අල් අන්ඩත් එපා කියල කියනවා. ඒවාගේම ගෘහපතිතුමනි ඔබ යමක් දක්කිනවාද අහනවාද ආග්‍රහණවශයෙන් රසවාසයෙන් දැන පහසවාසයෙන් දැනගන්නවාද හිතින් යමක් දැනගන්නවාද පතන සොයන ඒවගේ හිතින් විමසන මේ සියල්ල මල්ල ගන්නයන්න එපා යක්කෝ මතහැල්ල දාඩේ කිසිවක් මමේ කියලා මගේ කියලා මගේ ආත්මය කියල අල්ලගන්න යන්න එපා කියල කිය පැහැදිලිය ද අපටොම කිව්වා හම තේරන ඕව ඇත මයි මේ අත්හරි ඕන දේවල් තමයි කියලා කවරු තොළු හොල්ල නොන. ඔලුව හෙල්ලුවට අතහරින්න ගිහාම මෙහෙම කරන්න පුළුවන්ත කියන එක බලන්නන තිේන්න. ද සමහර කෙනෙක් මරනාසන්න මොහොට ටාවයෙන් පස්සේ අ ජීවිතය ආසකරපු නොයෙක් දේවල් මතක් වෙන.. සමහරලාවට අපිගේ මරණ මංචකේ ඉන්නකොට ඕන තමන්ගේ දුර ඉන්න දුව පුතා දකින්න කැමැත්ත ඇති වෙන. රුමනි ඩෝ දකින්න ැත්ත ඇතිවෙනවා වෙනත් නො එක්නොක් දේවල්වලට ආසාාව පහල වෙනවා මොක දේකට හේතුව ජීවතුම් අතර ඉන්න කාලේ අතහරින්න නෙවේ බරුදු කරල තියෙන්නේ අල්ලගන්න මොන්ටිසෝරී දම්ම අධ්‍යාපනය ලබා දෙන්න මොකටද වඩ වඩාත් අල්ල ගන්න අත්හරරින්න පුරුද්දක් ලබා දෙෙනවද අත් හරන්න පුරුද්දක් ලබාදෙන්නේෙ නෑ තිනන්න. අත්හරින්න පුරුද්දක් ලබාදයන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සගේ ශාසනය තුළ විතරයි. තියන. ඒකත් අවංකව හික්මෙන ශ්‍රාවකයකට තමයි ඒත් හැරීම කරන්න පුළුවන් කම දේනන්නේ තිම ැත්තම් ොඩි ෝර දා මි පුරුදු පුහුණ කරන්නේ මනස හැමදේව. අල්ලගන්න රූප ශද්ධ ගන්ධ රස ස්පාර්ෂය ධර්ම මේ අල්ලගන්න තමයි පුරුදු පුහුණු කරන්න. තෙරන තීට පස්සිතිෙන් අධ්‍යාපනය ලබනකොට උපාදී ළඟට රැකි රක්ෂා කියලා තනතුරු නේද තරුණවායසටේ නොකටවාහා විවා මු දරුවෝ ගෙවල්දරුවල් යනවාහන වතු පිටි ඉඩ කඩක් ඊළඟට මේ ලංකාව පිටරටවල් මේ ඔක්කෝම අල්ලගන්න තව පුරුදු ගොහුණු කරන්න හොඳයි බලන්න දැන් මේ බාහිර සමාජයේ ලැබෙන අධ්‍යාපන ක්‍රමය තුළ. ඊට වඩා වැඩි දෙයක් උගන්න නොද කියලා නෑන. ඉතින් එතකොටට එහෙම අධ්‍යාපනයක් නැතන් ගැන මේකම අධ්‍යාපනයට දොස් කියන කියලා හිතන්න එපා එහෙම පුහුණුවක්න ජීවිත කාලේ මොන්ඩිස්ුරියයන කාල දම් ලැබෙන්නේ. ඒ විදිහට අවුරුදු හැත්තෑවක් අසුවක් හිත පුරුදු පුහුණු කරනු කෙනෙක්. බණදහම් මහල එකක ඒකත් බණදහම් ැහවට නිකං අර මේ ජාම බේරගන්න හවට හරි යන්නේ තිෙන්නට. ඒ අවබෝධයකින් ප්‍රායෝගික පුහුණුවක් පිනිසා හන්න ඇැසුව නිකං අර ජාම බේරගන්න කියලා බණදහම් උඩිින් පල්ලෙන් හලා අරවිදිහේ ජීවිතයක් ගතකරපු කෙනෙකුට මරණමාංචකයේදම මේ අත්හැරීම කරන්න පුළුවන් කියල මෙය හිතනවා. පුළුවන් වේද බැරිවේද. බැරිවෙෙන්. ඒක තමයි ගොඩක් දෙනෙකුට වෙන්නේ. මං අහල දන්න සිරිතත් මේ කතාවක් තියෙනවා දැන් අවුරුදු ොෝකාලක ටිස්සල්ල වෙච්ච දෙක්. ඒ සීය කෙනෙක්. හදිසියේ ඇති වයවුරුද්දයි, කොහැරි යනකොට මෙයා පල්ලමකින් වැටිල තුවාල වුණ. තුවාල වුණන එම් පස දැම් යාට කතාකරගන්න බෑ හිතනනි ගුරුදුදන්ඩ වාලව වුණ දැන් ස්පිරිතාල ලෙඩෑඇන්දෙ ඉන්න. ලෙඩඇදී ඉන්නකොට මේ අනතුරට පත්වෙච්ච පියානන්ගේ දියනියග බලන්ඩ. බලන්නගි හාම දැ කතා කරගන්න බැෑනි. වයෝෘධ පියාර දියනයට අතින් සං්ඥාවක් කලා මෙහෙ මෙහෙම කල්ලාගේක. මොකක්දේක. අන්න හරි මේ අ මුණ පුරයි මිනි විරිියා ඒක්කන්ට තමයි ඒකිවේ. ඉතින් දැම් මොකද කලේ මේ මෙැරෙන් ආසන්න වෙලා විතිය විටු කරන්්ෙ පා කියල ඇති අනික් අයත් කලබල වෙනවා අ දියන ොදකල ඉක්මට ස්කෝල්ට ෙල ස්කෝල හිිට කර යාගේ ලමයි දෙන්න එක්කගෙනාව එකගෙන ැවිල්ලා. පෙන්වා තමන්ගේ තාත්තට ගැන දරුවවාන්ගේ සීහයට පෙන්ව. හරි දැම මේ සය පුරදු පුහුණු කරලා තියන්නේ අහරන්ට ෙමයිනම් මොකද වෙන්නේ. න අර ළමයි දෙන්න ගැන ආදරයක් ඇතිවෙනවා. මරණ වෙලාවේ මොකක්දසිවෙන්නේ. න මේ තමන්ගේ කියලාල්ලගත්තු මුණපුුරු මිනිබිරියංුව. හරි එතකොට දැන් එහෙම හිතේ ලෝබයක් ඇැතිවුණනොත් ඒක අපි දන්න විදිහට කුසලයක් දකුසලයන් අකුසලයක්. අකුසල කර්මවයක් මුල් වෙලා ඒ විපාකයේ හැටියට ප්‍රතිසන්ධියයක් හැදුනත් කොහෙද ප්‍රතිසන්දී ලැබේ. කොහෙද පේතලෝක වෙන්න පුළුවන්. හෙමත් නැත්ත තිරිසං අපායවෙන්නත් පුළුවන්. එහෙමත් නැත්ත ඕ නිරේවෙන්නත් පුළුවන් ඇතැම් විට. හරිය. ඉතිකොයි සාමාන්‍යෙන් සුළු සුළු ලෝබවලට රැස්වෙන කර්ම හේතුවෙන් බොහෝ වෙලාට ප්‍රේතලෝක ප්‍රතිසන්ධයක් ඇතිවෙන්නඩ ඉඩ යනවා ඇතිමකොද ඕනේ අර. යවුද්ධ පියා භව ප්‍රාප්ව වුණා ට පස්සේ පේතෙක් වෙල අර මයි පසේ ඉන්න පටන් ගත්ත. ති අර මිනිබිරිට සමහරවත්තාවල්ුව දකින්න හම්බේන කාවද දින් සීයාව දකිහම්බෙන. ඒක සත්‍යව ලස්සයෙන් සිද්ධවෙච්ච දෙයක් තියන්නත්. ඉති එතකොට බලන්ඩ දැන් අපි මරණමාංචක ඉන්න වෙලාවට අපි හිත පවත්වන්න ඕනෙ කොහමද කියන අපි දැන කියයාගෙන තියෙන්ද ඕන තියන්නත්. ට අපි අත්හැරීම පිළිබඳ යාම්ි ප්‍රයෝගික පුහුණුවක් ජීවත්ත ඉන්න කාලෙ ලබාතියෙන් ඕන. ඒ පුහුණුව තිබුන් නැත්තං මතකතියාගන්නඩ ඔය අහරි අහරරිනවා කියල කිවට එක ලේසි වෙන්න. න දැ සමහර වැඩිහිටිය කියන ආමං ඕක්කොමත හැල්ලිඉන්නේ ඒ මන්දල් මයගෙන හොයනි බල න්න ගවල් දුරල් ගැන ොයන්න බලන්නත්න කිය හෙ මහරු කියනවා. හැබැයි ඒ ඇත්තට මවංකෝම කරලනං එයා ජයගන්නවා. අවංවනවෙේගනං කරලා තියෙන්න්නේ එයා පරාජිට පත්ව වන මරණ මංචකයේ විතියන්නේ තීතකොට යාට නොෙක්දවල් මතක් වෙනවා දූදරෝ ගැන එඟට තවන්හංගල කරලා තියන රන් හිදී මුතුමැණක් සල්ලි ගැන ඒවගේ උතවත් කතාවක් මමහලා තියෙනවා ඒත්යම් පිසි පුද්ගලයක් ගිලන් වෙලා අසනීප වෙලා මාසගානක් ඇඳ ඉද තියෙන ඇද න්නොට අ තුවා හැද ව ට ට ට හැර ැවතුවාල හැදෙනවා තින් ත් ප්‍රිකාර කරම නිල තියනවා. මේත නැත්තගේ මුදල්දපු සල්ලිපෙට්ටියක් තිබිල තියනවා එක ඇද පහමුල තිබල දය හැ වල මර්ක දයාලු බලග කෞද ගන්න මොකදින්ට මන්ද කියලා ට සල්ිපෙට්ිය ගෙන මයි අවධානය තියවා. ති මේත නැත්ත මරණයට පත්වුණා. මේත නැත්ත මරණයට පත්වනාට ගෙදර හිටපුවායට අ තැනත් ජීවතන් අතරඉන්න කාලර තුවාල් වෙලින් ආ පූෂ්ණයක් තිබ්බන ගදක් තිබුණනනි අර තුවාල ගඳ දැනෙනවලු සල්ලි පෙට්ිය ලඟ සල්ිපෙට්ටිලළඟ තමයි තුවායාලගද වැඩිපුර දැනවා කියන්න හිටපු හැටියත් තුවාලග දෙ හටම හට යනවා. සමහල්ලලාට ඒ ගෙදරනතු වෙන ගෙදරක තුවායාලගන් දැනවා අයිටික දවසකින් අර සල්ිපෙට්ි තිය ෙදර වාලගන්න දැනවා බල්න්නොකට මොකද වෙලා තියෙන්. අර අසීපලා හිට පුතැනත් සල්ිපෙටිය කෙරහි තන්හාවෙන්න නිරන්තරය හිටි. ඒ ඇ පමල මකක්ද පේවා දක්කන ර ලාව සල්ි ට්ිට ඇ පමල ද. ඒය ගෙරි හිතපි හිටවාගල් ගෙන මරනිින්ම්මත්ත පේතේක්වල දැන් අන් සල් බිට්ටිය ග. එට පහටිති හටම හටයන ෙල්ලයි සල්ලි බට්ිකට තිේන. අන්න ඒක නිසා තමයි ශරිපපුත්ත මහරහතන් වහන්සේ වදාලි ධතුමන මේ කිසිව කල් ගන්නයන් නිපා. අන්හා දෘෂ්ටියෙන් වානයෙන් මේවා මගේ කියල පාධානය කර ගන්න යන්න එපා හැකණනාසේ දිවශරීරය මනස විතරක් නෙමේ රූප ස්‍රද්ධ ගන්ධදරසය ස්පර්ෂ ධර්ම ඉල්ලාගට ඒ මුල්කරගෙන ඇතිවෙන දැනීම ස්පර්ෂය වේදනා මේ කිසිවක් කල්ල ගන්නේ යන්න එපා. රූපවේදනා සඥා සංස්කර විඤඥාන කියන පංචු පාදානශකන්ධ්‍යයාල්ල ගන්නේ යන්නපා. ඉල්ගට පටව්‍යාපෝතය ජවායෝ කියන මහද සත්‍ර මහා භූතියන් අල්ල ගන්න යන්නත් එපා ළඟට ආකාසානංචායතන වි්ඥාණංායත නාකංචඥා තන නිවසංඥා නා සංඥායතනය කියන මේ අරූපතල්ල ගන්න යන්න තිපා මිලවල්ල ගන්න න්න තිපා පරලවල්ල ගන්න න්න ති එපා මේ විදිහට හිටත පුරදු පුුණු කරන්්ඩ කියලා වදාලා. දැන් අපි කියම කොන්නේ විදිහට කෙනෙක් ලෝබනී ආරම්ම නත හැරලා. ට පස්ස දැන්යා මොද කරන්නන්නේ යහපදයක් ගැන සිහිකරනවා කුසලයක් ගැන සිහිකරනවා. තමන්දී පුදාානයක් ගැන ආරක්ෂා කර පුශීලයක් ගැන බනාහපුවා භාවනාකරපුවා මේ වගේ කුසලයක් ගැනයා සිහි කරනවා. මොකද කුසලයක් ගැන සිහි කරන්නේ. ඔව අන්න හරි මරනීමම්මතු සුගතයක කපදදින තින් ඇතටම සංසාරයේ සැරිසරණ කෙනකුට. දුගතියක් කල්ලගන්න ඇතුව දුගතියක හිත පිහිටුවන් නැතුව සුගතියක ප්‍රතිසන්දිය ලබනවන්නන් ඒක ලාභිහා. මොකදයකට හේතුව සුගතියක දිවමානුසික සුගතියක උපන්න කෙනකොට තමයි. කල්්‍ය යාන මිත්‍ර සම්පත්ය ලබාගෙන සද්ධර්මශ්‍රවනය ලබමින් මේ ධර්මය අවබෝධ කර ගන්න පුලුවන්කම ලැබෙන්නේ. තියන්න ඒ නිසා තමයි අපට සුගතියක් අවශ්‍ය වෙන්නේ. හැබැයි සුගතියක උපන්න්නොත් මොකද වෙන්නේ ලඟට දැන් අපි සුගතියක ඉපදිලා තියෙනවා. දැන් අපට මොකද වෙලාතියෙන්. ටික් බ හොදයි දැන් අපට සුගති ඉපදීම නිසා මොකද වෙලාතිය ඒක තමයි දයෙන්නේ පින්ඳහං කරගන්න පුළුවන් එච්චරද කුසල් කරගන්න පුළුවන් එච්චරද ඔන්න ෝක තමයි අප වැරදිච තැන දැන් අපිහිතනවා සුගතිය උපන්න හම අපට පින්දහන් කරන්න පුළුවන් කුසල් දහක කරගන්න පුළුවන් කියලාිහිතන. බවදුකින් මි දෙන්න පුළුවන්. හොඳයි දැ මේයට ලෙඩදුක් හැදෙන් නැද්ද. හැදෙනවද නැද්ද. එතකොට ඒ ලෙඩදුක් හැදෙන්න කුමක් නිසාද උපදීම නිසා. එතකොට එෙනම් උපදීම හින්දා අපට පිින්දහන් කුසල් දහන් කරගන්න එක විතරද ලබිල දීන්නේ නෑ? මේ ඔක්කෝම ඉස්පරිතාල චැනල් සෙන්ට සදාතියෙන කාටද අපට තමයි ලෙඩවෙච්ච හම ප්‍රතිකාරගන්න එම් ලෙඩවීමේ දුකාපට ලැබෙනව සුගතියක උපන්න තමනවද ලැබෙන ආන ජරාවට පත්වීම වයසට යෑම සිද්ධ වෙනවා ටිකෙන්ටික ටිකෙන්ටික ඇස්පේෙන් නැතු යනවා කංගහෙෙන් නැතු යනවා කෙස්සුදුවේෙනවා අමරැිවැටෙනෝ යාය ගන්න බැරි වෙනවා මේ ජරාවට පත්වෙනවා. ති ජරාවට පත්වීම හොඳයිද ෑ තවමන අද ලැබෙන්නේ අන්න දුකදෝමන සූපායාස කායික දුක් ලැබෙනවා මානසික දුම්ලස් ලැබෙනවා දැඩි චිත්ත පීඩාය වෙනවා අ අඩන්න වෙනවා වැලපෙන්න වෙනවා දැ ඔක්කෝ ම අපට ලැබී තියෙන්න්නේයි මොකක් නිසාද උපත නිසා. උපත නිසා අපිට අඩන්න වෙනවනං වැලපෙන්න්න වෙනවන කායක දු මානසික දුම්න්නස් දැඩි පීඩා ලැබෙනවනං ලෙඩවෙන්න වෙනවනං වෛසටයන් වෙනවාවන තවමනවාද අපට ලැබෙනති මරණයත් ලැබෙනවා. මේ ඔක්කෝම ලැබෙනවන මේවා හොඳයිද. සියල්ල දුකන එතකොට එ සුගතියක උපන්නත් ඒක හොඳයිද මොකද. එම් පින්ඳහං කරගන්න ලැබෙනවාකි තේර. එහමන අපති අපි තේරුම් ගන්න ඕන සුගතිය වුනත් නැවත නැවතිපදීම දුකක් සුගතිය ුනත් නැවත නැවත හිත ප හිටුවාගෙන් අපි සුගතය උපදන්න බලාපොත්තුවෙන වනන් අපි මුකදමේ බලාපොරොත්තුවෙන්නේ එර නිව බලාපොරොත්තුව වෙනවා ගීවි දැන්කීමන වතන්හා ඉති අන්නේඒක තමයි වෙලා තියෙන දැම්මේ වෙලාතියෙන්නේ කුසල් දහම් කරගර පින්ඳහං කරකර ප්‍රාථන කල දීන මුොක් භවය තමයි පාත්්නා කරලා දින්න බව හිත ප හිටවා ගෙන තියෙන නිවනහි. නෑම තේ සුගතියක උපදිනක හොඳයි. නරකවන්නේ මේ සතරපාට යනවට වඩා හොඳයි ඒකයි මේ කියන්න. හැමෝට මේ එක පාරාරහත්යට පත් වෙන්න බෑන ඒක නිසා සතරපාපති නැතුව සුගතියක උපදින එක හොඳයි. හැබැයි පුළුවන් කෙන කරන්නඩෝ නැ සුගතියක උපදිනකද නැත්තක් නූපදින්න හිහදාගන්න එකද නූපදින්න හිතහදාගන්නකනන්නේ එක තේරු තයේ. ඒක හිද මතකතියාගන්න මේ කරන පින් දහං ආදිය ආයිත් සුගතයකපි දලා තවත් පින් දහං කරඩ කියලා හිතාගෙන කොළොත්. අි පාර්ථනා කරලා තියෙන නිවන නෙමේ භාවම තමයි ගොඩත් දෙනකොට වෙලාතිය දන්දයෙනවා ිල්දකින න භාවනා කරනවා ඇහුහම ක කියන දවත්්‍යපහලවක් භාන අධ්‍යස්ථනක හිටිය විපස්ථන වැඩුව සමත වැඩ හැම කියේෙනවා. ට පස්ේ මොකක්ද ලබන්න බලාපොත්වය ති මැරනකොට මතක් වෙලාට සුගතයකවත් යන්න බන්න ැයිකල හිත හරි. යෙකොට මේ අ කරලා තියන්න මොනවඩද භාාවය සඳහා යමක් බලාපොරොත්වේ. හරිද. බොහෝ දෙන දන් දෙනවා දන්දී අවසාන ප්‍රාථනමකද කිය හවවාහම කියන් ම මේ මැරණ වෙලාටම මතක්ුණො තැමසක යේකටත් තට දදීල තියෙන්නේ නල්ලගන්න බලාගෙන. සිල්රකින්න බණ පහාවනා කරන්න සමහරගෙන කාය මරණින්වත්ේ සුගතතියට යාම බලාපොරොත්ව යුතු එතකොට හෙන මේ කිය නත් හැරීම වෙලාද නැද. කියනත් හැරම් වෙලානතකට මෙහෙ එක පැත්තකින් අතැරලද නනික්කති අල්ලගන්න බලාපොරොත්තුව තේරනාාද. අන්න ඒක නිසා තමයි සාරිපපුත් මහරහතන් වහන්සේ අනත පෙන්ඩික සිටතුමාටි දන් කියන්නේ මෙලෝ අල්ල ගන්ඩිය අන්ඩත්පම මේ ලෝක තියෙන කිීම දෙයක් මමේ කියල හෝ මගේ කියල හෝ මගේ ආත්මය කියල හෝ අල් ග්ඩේ අන්්ඩිපා තේරනාත් මොක දයන් අපි මොනව අල් ගත්තත් ඒ අල්ලගන්න කිසිම දෙයක් වෙනස් නොවී පවතින දේවල්ද අපිල්ගන්නහදැ. ෑ න නොවාදති මේ ඇත්තන්ට අල්ලගන්න තියෙනවන තියෙන්නේ. තමන්ගේ දූදරුවෝ ඥාතීන්, මවපියෝ ස්වාවිිභාරියාවන් නේද. එට පසගෙදරන්න බල්ලු බල්ල ටිකක් තවමනව ධරකා ෙල්දරවල් යනවාන ක්කම කැල්ල විිඳ යන දේවල් දක්ක න අදර සුනාමිට එක මුදුරැලයි ඔක්කො මමුද දේලගිය ඇයන්න. ඉති එතකොට ඕන ඔක්කෝ මල්ලගෙන නිදල තියන. ඇති ඒමෙන නිච්‍ය දීද අනිත්‍ය දේද අනිත්‍යදී. දට නි්‍ය දේවල් අල්ලාගෙන ඉන්නොකට මොකද වෙන්නේ අපේ හිතට අර අනිත්‍ය දේවල් වෙනස් වෙලා යන අපි උපාධානී ඉතුරුවෙන ත උපාධන ඉතුර වෙච්ච හම උපාදාන පච්චා බව උපාදාානනිසා භවය සකශ්‍යයනවා භවය නිසා උපදන අර වෙනස්වෙන සුළු දේවල් වෙනස් වෙලා ගිහිල්ල නමුත් අපට භවය සකස් වෙලා ඔන්න ඕක තමයි වෙන්න. ඇති ඒක හින්ද මතක තියාගන්න මේ අපි අත්හරින්න හැමදාම තියෙන දේවල්න මේ නැතිවෙලා යන දේවල්. ඒ වගේම දුකට අයිති දේවල් මේ අල්ලගෙන ඉන්න දේවල් නිසාට සැපනම ලබිෙන තිෙන්නේ දුකමයි ලැබී තියෙන්නේ. ඉල්ලකට මේ අල්ලගෙන ඉන්න දේවල් තමන්ගේ වසගේහි පවත්වන්න පුළුවන් ආත්මියය දේවල් නෙමේ මහි කියලා සලකන්න පුළුවන් දේවල් නෙමි. තේරුණයි දැම් බලන්ඩ අපි දැම්මේ හැකණනාසේදිව ශරීරයේ මනස මන්ගේ කියලා හිතාගෙනඉන්න. අදිශ්‍ය අපි අනකොට වාහනයක හැපිලා වාහනේ අපි උඩින් ජියෝත් මොකදේන්නේ. ඇ? අල්ලගත්ව කො විනාසයි ඉතින් එහෙම වෙන්න බැරිද හොඳ පුළුුවන්නේ මට මතක එක සැරයක් මමබුත ශරීරයක් බලන්ඩ කොම් පොලිස් මෝචරියයට ගිය වෙලාවේ බත ශරීරයක් තිබුණා. ඒ උට ශරීරය පිරිමි කෙනකුගේ වාහනයට හුවෙලා කලින් දවසේ මරණයට පත් වෙලා තිබුණේ. ඒ වාහනේ රෝධ පාර තිබුණ ඒ පුද්ගලයාගේ පිට මැත්ති. බේක්් හලතියෙන් පිට වැැ. ත හොඳයි නොවිය හැකිද අපට දැම් බලන්න ඒ තැනැත්තාත් ඒ වෙලා මේ කොයි විදිහේ මානසිකත්වයෙන ඉන්න ඇත්. අත්හරින්න බලාගෙන ඉන්න ඇත්්ද අල්ලගන්න බලාගෙන ඉන්න ඇත්ද. ? මොකක්ද ඔබනි ගෙදර ගැන සහල්ලට හිතාගෙන ඉන්න තිනෙ ඉක්මට ගෙදරයන්න බලාගෙන හැමෝ වැඩැරිල හවසට යන් ඉක්මට ගෙදර යන්න බලාගෙන හිටට පස ෙදර යන ඇත්ත. කොහොමට ගෙදරයන්න? පෙටියෙන්ගේ ඔොත් හොඳයි තයන පටියේ අන්ඩික් සල්ලගෙදට යනවන්නේ එකයි නරගර ම දන්න හම දියක් තියෙන ඉතරා පලාත අපි කුඩාකා වෙච්චි සිද්දියක් එක්තරා කාන්තාවක් නිවසක වැඩ කරමින් හිටපු කාන්තාවක් ඒ කාන්තාව තමන්ගේ ගමේ ගිහිල් එන්න ගිය ති මේේ තැනැත්තිය ගමේ ගිහිල්ලා එනකොට බස් එකෙන් බහිනකොට බස් එකේ සාරිපොටට රෝධෙට හෝනා ද අපේ තාව බොෝ දෙනෙක් දිගට සාරිපොට දාගෙන නො වන්නේ ඇ මේ ආදීනවය ගැන හිතන්න සමලට පාරත් අතු ගෑවි සාරිපොටේ දිගට තෙන්නන්න ඉතින්මක දන මෙය ඒ දිහ සාරිපොට දිගට දාගෙන ඇවිල්ලා බස් එකෙන් බහිනකොට සාරිපොට්ට හුුණන රෝධට. රිවස් කරන බස්කර මෙයාගූ ලෝඩිින් ජාරෝධය එතැනමි බරයි. ඉතින් ඥාතින් ඇවිල්ල දේහහි බාරගත්ත දේහහි අරගෙන කියායි ගමට එතනින්ව රයිතිහරි. මේතැනඇ වැඩකරමින් හිටය නිවස දැන් යා එහාට එන්ට තමයි හාවි හරි එයාට එන අරතුරේ තමයි මේ අනතුර සිද්වෙලා තන මරණයට බත්තුන ඇ දේහේ කෙන නිච්ච කොහෙත්. ඕ තමන්ගේ ගමට ගෙන නිච්චා හරි. නමුත් ටිකදවසක් යනකොට අ වැඩකරමින් හිටපුගෙදර කෙනෙක් ක්‍රාත්‍රයේ වැසිගිලියට යන්න ගෙන් තියෙනවා මැද අම් රැයේ වගේ ඒ යනකොට මෙයාට තේරීලා තියනවාමින්. වැසිකිලිය දොරකොට දාළති විච්ච පාපිස්ෂණික රත් වෙලාාවගේ. තින්ඒ දොරෙන් අත දාලා ඕන ඇතුේ ලයිට් එකේ සවිච්කදාන්න ශවිච්චකදාන්න බලන්නකොටම අඩවල් වෙච්ච දොරස්සයෙන් මෙයා දැක්ක කෙනෙ. කවුද අර බස් එකට යට වෙලා මැරිච්ච කාන්තාව අර වැසිකිි ලිටෝයිලෙට් එක පෝච්චිවට වාඩි වෙලාඉන්න. රතුූපාටට ඇස් දෙගත් ලොකු කරගෙන දතුත් විිලිස්සාගෙන කට්ටකලර මෙයා වාඩි වෙලායින්න මෙ මේ දැක්ක ෙනටික් ත හයිිය ගෙනත්ම කෑගැවෙන කෑගහන්න නැතු ඉති පහුවදා අනිෙක් වැඩිහිටියන්ටඉ මතක් කළ. බොඩි කාලේ ඔය කතාව හම අපිති හරි බයිරයට. එතින් පස්සෙමක දේ ඕන්න මේ ටිතිං හම ගේ දර්ශන දැක්කාමන වල්වල ඉන්න තාත්තරහ්‍යයන අන්ජරම් බලන්න යන ඔගන එදවල් කරනවාන තිහම ඔයන්න බලකට දැක්ක අර බස්සකටයාට වෙලා මැරිච්ච කාන්තාව පේතියක් වෙලා අරක දට ල්ලයි. දැන් දේහේගෙන ච්චේ වෙන කොහාටවත් මැරිච්ච කෙන අන්න හිත ිච්ච තැනට දැම් බලන්නට එයා මැරෙනකොට ආවි කොහට ම හවල් තැනට යනවා කියලා හිතා කියගෙනෙ දැම් එ ඉක්මට බස්සින් බැසිේ මම හවල් තැනට යනවා කියලා හිතාගෙන. ඉතින් මොක දුණේ හරි ඒ සිතිවිල්න්නරෝ යා යන්න ඕන තැනට ඔන්න බලන්න වෙනදී තේනල් ඇති අපි කුඩා කාේ හල තිබුණනයේ මරණයට පත්ච්ච කාන්තාව නිතට තරහ යන්න කෙනෙක් කියලා ඉයි කවරුත් වැඩිය ට ගම හිලු කරන්න යන්නහෙම නෑ මේ තරහ යනවා කියලා. එතකොට ධර්මය පුරුදු පපුහුණුරපු මනසක්ද තිබිලතිේ නෑ. අල්ලගන්න පුරදුපුහුණුකරු මනසක්තිය අන්න බලන්න අල්ලගත් අරමුණ මොක්දම හවල් තැනට යනවා දන්න එමැනෑ බස්ස එක යරුදෙ ඔලූ ඩිින්ගිය රයට පත්වන අල්ලගත්ත තැන හිතබිහිටිය තේන්න. ඉති ඊට පස්සේ මට මතකායි අුරුදු ගානක් යනක අරගිනි වැසේ අයට ඇති ෙ කොල්ලො. නොපනෙන්ට ම්මයම් ප්‍රශ්න කරදර තිබුණා ඇතිඒ ගොල්ලො තර පේතිී වයිංකර ගන්න නොයෙක් දේවල් කලා තාමතවන්වාද කියන්න මමදන්න කාලාන්තරයක් කියයට ගැහැට තිබුණා තේරනාා.ඉති ඔන්න බලන්න අල්ලගත්තහ වෙනද. . අන්න ඒක නිසා තමයි අප නිරන්තරයෙන්ම අපට පුළුවන් හැටියට. අහරන්න පුරුදු පුහුණු කරගත් මනකින් ජීවතය දැම් බලන්න දැ ඒ තැනැත්ය හිද කියීදනකටරදරද. උත් ැල්ල හිල්ල ප්‍රේත ෝක උපන්න ඉට පස්සේ තමන්ගහිල්ල අන්න යටත් කර දරගරන්නවා ඉන්න දෙන්න ලෙඩගරනවා ප්‍රශ්නැති කරනවානි තිය අඇත් අප පහසුවට පත්තිවා සමහල්ලට ඒ අයත් හදිසයේ මැල්ලි ෙල්ලහක් කියලා අර ප්‍රේත ලෝකටම එකතුුණ ඒ කොහොමද සමහර මේ දුර්වල මානසිකත්වයක් ඇති පුද්ගලය මරනාසන්න වන්නකොට අර මිය ගිය ඥාතිීන් නැත්තම් මිය ගිය අයි අරගුලට පේෙන්ෙන. පේන් ඩාව හම දැන් එයා පුරුදු පුහුණු කල්ලා තියෙන්නේ දකින අරමුණ අත්හරින්ට දල්ලගන්නද. අ දකින අරමුණ අල්ලගාන්න නම් පුරුදු පුහුණු කළේ තමන්ට පේන පේතයාගේ දර්ශනය නිසා මයා ැතිගන්න. තැතිගන්නව අනමුත් මෙයාට මේ අරමුණ අතහරගන්නවෑ. බයච්චහම මෙයාගේ හිත පිහිටන්නේ කොහේද. කොසලේක දකුසලේකද අකුසලිද පන්න දැන් අරම ඒත් එක් පන ගියොත්තම එඒත් ගිහිල් අරගට මැතුවේ තියන්න. ඔන්නඕොක මයි අපි මේ ධර්මදීපය ගොඩා ගෙල්ල තොයිල් පවිල් ශාන්තිකර්ම බලි තොල් කරන්නේ වක්කිසාද. ආන්න හරි මැරන මැරෙනයි සුගතියට යනවනම් බලිතොවල් කරන්න ඕනක නෑ. ඉතින් ඔන්න නෝක තමයි වෙලාතියන. ඒක හින්දා තම තමන්ටනේ වඩියෙන් මාදරේන තමන් තමන්ටනං වැඩිය මාදරී. තමන් කරන්න ඕන ඉසල්ල තමාව මේ දුකින් ගලෝගණ්ඩ වුවමනා ආකාරයට හිත පිහිටවාගන්න එකයි. එති ඒක නිසා දැන් අපි දන්දෙන ශසිල්ලකිවා බණ භාවනා කරනවා ඒක හොඳයි නරකවා කියන එක නෙමේ. නමුත් දැන්ගේ කුසලේටත් යම් කිසිුපාදාානයක් තියෙනවට නැද හොඳ දැන් අපි සමහරවින්නවානේ මොකක් කරිපින් කමක් කරලා තමන්ගේ නම ගහගන්න කැමති මමයි මේක ගලේ කියන්න හොන්ඳයි දැන් පින් මක් කරලා නමගහගන්න කැමති. ඔ තමම් මේක කලා කියෙන යම් කිසු පාදානයක් තියෙන නිසාන්නේ ැම මේ ධර්ම දේශනාවය දායකත්වයක් දර ොම මේක නක ගැන නෙමේ ෙනද සමහර විහාරස්ථානාදිය ගිහාාම් මට පේනවා බි සහ බිත්ති වැහෙන්ඩ තියනවා නංග්‍යයයිස්තුව. තින්න. දි හවලා මේක කලා හලා මේ කලා හවලා මේ කලා කියෙ කලාතුරින් සමහරුවන්වා. මේ මොකද කියන එෙම තමන්ගේ නමගම ප්‍රකට කරගන්න කැමති නැතියිමං කියැ නංගැහීම හෝ නොගැහීම කියන එක ගැන නෙමේ. නමුත් අපි සමහල්ලාර්ම කුසලයත් මමත්වේ උපාධානය කරගන්නවා තේරන. ඇති එතකොට නැවතත් ප්‍රතිසන්ධයක් කරාම තම හිත සකස්වේ නති නිසා පිට ඉරුන්ගන්න ඕන මේ කුසල වසයෙන් ගරැස්වෙන සංස්කාරත් මේවත් නිත්‍ය දේ ධ නිත්‍ය දේද. මේවත් අ නිත්‍යයි මේවත් පරමාර්ත වශයෙන් දුකටයිති. ොන දේවල් මෙට මේ විදිහයට නුවනින් දකිනකොට ඒ ශ්‍රාවකයන් වහන්සේට දකින හන ගන්ද සුවද රස විදින පහස ලබන හිතන හොයන පතන කිසිම දෙේක හිත පිහිටුවන්ඩ දෙයක්ක් තියෙනවයි කිසිම දෙයක් නෑන ඇති අප එබන්ඳු මානසික පරිවර්තනයක් අපි තුළ ඇතිකර ගණ්ඩෝනෑ ටිකෙන් ටිකාපේ පුහුණුව දියුණු කර ගණ්ඩෝන අන්න එතකොට තමයි අපට පියවරම් පියවර මාර්ගඵල ලබාග්ඩ පුළුවන්වෙන්නේ බරණමංචකයේ දීවත් යම් ප්‍රමාණයකට අතහැරලා. දහ සිතින් අරණයට පුහුණ පාන්න පුළුවන් වෙන්නේ. තින් මෙ මේක තමයි සැරියුත්මහරහතන් වහන්සේ කියදුන්නේ. එහෙම කියදුන්න හම අනාත පිටික සිටතුම අඩන්න පටන්ගත් තකඳලවාක් කරමින් අන්නනවා. ඒකම ආනන්දවාමන් වහසේ බැල වනේ ද කියන්නේ ිචර මේ පින්දහ කරපු සිටතුමත් අඩනවාවනම් කෞුද මරණයට බයිවෙන්න නැති. මේ පනසතර කෝටික මහදනස්කන්ධයක් වියදංකල ජේතව අනාරමේ හදල පූජා කල තර දේදවල්හවස බදුරජාණන් වහන්සේ දැක්ක මේේතුමාටවත් හිත ප හිටවා ගඩ බෑන කියලා. ගමන ආනන්ද ස්වාමීන් වහන්සේ ඉද කිවවා සිදුතුබන ඔබත් මේ වැෑලිනවානි කියලා ඒ ගමන කිව්වා නෑනෑ මම මේ කාමවස්තුූ කෙරෙීමේ ට මැරෙන්ඩවේ කියලා ඒ අතහරගණඩ බැරවාන්නවානමේ. මට මේ වගේ මරනමොහොතේ මේ සියල්ල අතහැරීම පිළිබඳව දේශනාවක් මීට කලින් අහන්ඩ හම්බුන්නෑ කියලා කිවවා ඒකයි ම මේ සංවේගයට පත්වේ මට මෙම දේශනාවක් අහන්ඩ හම්බුුණන් නැන කියලා. ඒම සාර්ගුත්ත මහරහතාන් වහන්සේ දන්කේවා ගිහිජීවිත ගත කරන මේ කාම සම්පත් පරිහරණය කරන නත්තන්ට අපි නිතර මේ වගේ බණ කියන්නේ නෑ මොක දගොල්ල පුරුදුවෙලාතියෙන අහරන්න නෙවයි අල්ලගන්නනේ හහිදා පිහෙමයිට වැඩිය ඔව කියන්න න්න එකතකොට කිය ඔන්න මහාමුදුරුව මෙ මත්හරරින්න එක කිව අප කොහොමද අපිියම දරු අහරන්න ගෙවල්දරල් අධරන්න ොට ද බලාගන්න න දොස් කියනවවා ඒක හිදා පිහෙමයිට වැඩ කිය නෑ කිවවා. ගම අනාත පින්ි සිටතුමයි දක්ව ෑස්වාමීන් හෙම හිතන් දෙපා. ගිහඇත්තන්ටත් වරින් වරහරි මේගේ ධර්ම දේශනාවන් කරන්්ඩෝ නොකද මෙබන්දුු ධර්මයන් අහලා හිත දියුණකරන්ට කැමතියයින්න අබෝධය ඇතිකරණන්නට කැමතියයින්න අ ගොලට මේ හු ලැබනොත්හැ පිරික් වනන්නේ නිසා මේ වගේ ධර්මදේශනාත් වදාාරණ සේක්වා කියලා ආරාධනා කළ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තානන්දුවාමන් වහන්සේ තින් පස්ස නගිටලා වැඩම කළ. ඩි කරලන්න නොබෝ ලාෝකද අනාත පින්ඩික සිටතුමා අබහාව ප්‍රාප්ත වෙලා මරණින් මතු තුසිතේ ගිහින් තමයි උපන්. එකන එතුමාටත් පරොවත හැරගන්න බැරි වුණා ස්වාන් වෙලා හිටේ දුගතියකට යන්න. නමුත් එතුමාටත් පරලොවත හැරගන්න බැරිවුණනා ොක දෙතුමා යිට කාලාන්තරයකට ඉස්සල්ල පාර්ථනා කරල තිබුණ ස්ෝවානුන පස්සේ ආත්ම භාව ගණනාවක් දිගට ගිහිල්ල අවසානේ පින්න පානයන්න ඉතිං අන්නකෙන් පේනවා. තුමා වා වෙලා හිටියත් අල්ලගන්න බැරිල්ලගත්තුදේ අ හැරගන්න පුූර්ණවසෙන් බැරි වෙච නි. එතුමාටත් නැවත බවයක් පුරුම වුණා දුගතියකට යන්න ැ කාමදාාතුවය වන ආත් වාහ හතක් ඇතුලට පිනීම ශිද්ධ වෙනවා සුද්ධවා සාධකට යොත්ත වාත් භාව දෙක තුනක් ගත කරන්ඩවේ කීපයක් ගත කර්ඩේ ති නමුත් අරහත් පලයට පත්වීම නියතයි. ඒ වනත් බලන්ඩ එතුමාටත් අත් හැරීම කියනක ලේසිවන් නැතික හින්දා. මකතතියාගන්න න තුමාටත්ඒක දුෂකර නාන අපි දැම්ම ඉදා පටන්ගත් ඇත්තන් අප රණමංචකයදීම අතරම ගනක ලේසිවෙන්න නෑ කියන එක. තින් අන්න ඒකයි මේ අනාත පිටික අනාත පින්ටිකෝවාද සූත්‍රයෙන්ට පැහැදිලි වන ධර්මතාවත ඒ නිසාපයේ ධර්මතාව තේරුන්. අද අරගෙන අද මේ නවම් පොරසලොස්වක් පොහෝයාි අධිෂ්ඨාන තබා ගනිමු අපට මරන මොහොත වෙනකොට. අපේ මේ හැකණනාසේ දිවශරීරය මනස රූප ශබ්දගන්ධදරාසි ස්පර්ෂ චක්කවිඤ්ඥානාදීසිත් ස්පර්ශ වේදනා. ඒවගේ රූපවේදනා සංඥා සංස්කකාර වි්ඥානගෙන පංචුපාදානශ්කන්දිී, ශත්‍ර මහාධතුූ නරූපායතන. මේ සියල්ලම මෙරෝ පරලෝ සියල්ලම අතහැරි ගනීමේ ශක්තියට ඇතිවේවා. සියලු සංස්කරධර්ම අනිත්‍යදු නාාත්වාසයෙන් වැටේවා. අනිත්‍යයදු කානාාත්ම සියලු සංස්කාර පිළිබඳ අපට කලකිරීම ඇතිවේවා විරාග ඇතිවේවා. සියලු බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා නිවී සැසී පැමිණ වදාල. ශාන්තසක ලක්ෂණ ජරම සංඛ්‍යතය තුන්. දහාතුවටම අප අපගේසිත් පත්කරගන්ට අපට මේකුසල සම්පත්තිය හේතුව ආසනාවේවා කියන ප්‍රාර්ථනාව පිහිටවා ගනිින්. අද මේ ධර්ම දේශනාවේ දායිකත්වය දරන්නේ නොගේ ගොඩ විශ්ෂෙන්ක්තුන නිවශේද දුම්පිය පල පටුමගේ පදිංචි සිට පරලෝ සැපත් ස්ජ පෙරේරාපියානන්ගේ සහ Sස්MD. සිලයාා පෙරේරා මෑනියන්ගේ දදු දරුවන්න්නහා මුණපුුරු මිනි විරියන් විසින්. අරමුණ වසයෙන් සඳහන් කරන්නේ මීට වසර තියෙකට පෙර පරලෝ සැපත්MD සිලියයා පෙේරා මෑණියන්ටත් වසර දහටකට පෙර අභාව ප්‍රා් HJ පෙරේරාපයානන්ටත්. වසර දතුනකට පෙර බාහ පාප්ත D ුවපසිංහ හතාටත් ුණයාානු මෝදනා කරන්නට. ඒවාගේ ඒියලු දෙනානමින් ජන්මාන්ත්‍රකග වර්මගය පරම්පරාගත් සේලු ඥාතීන්ටත් ුණ ාන ෝදදානාකරට බලාපරොත්තු වෙනවා. දායිකත්වේ දක්ූ දෝදරුවන්ට නිරෝගීශය පැතිීම හා අධ්‍යාපන කටයුතු සාත්ත්‍ය වීමට ආශිර්වාද කිරීමත්. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී බව සහ දීර්ඝාශ පැතිීමත්, බෞද්ධහා මාර්්‍යජාලී නිර්මාත්‍රෘ පූජ පාද ගෞරුවණී ධරනාගම කුසලදම්ස්වාමින්න් වහන්සේට නිදුක් නනිරෝගී බවහා දීර්ගාශ පැතිීමත්. සියලුම ලෝක සත්වයාට චතුවාර් ශතතිධර්මය අවබෝධවීම් පින් සත්මය කුල සම්පත්ය හේතු අසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒසම්යක් ප්‍රාර්ථනාව ්‍යාකාරරි මිෂ් සිද්ධ වේවා කියලා විශාධකාරයක් පවත්තමු දෙවියන්ට ඥාතිීන්ට පින් අනු මෝදන් කරමු. ආකාසට් හාචබුම්මට් හා දේවා නාගා මහිද්ධිකා, පං්ඥන්තන් අනු මෝදිත්වා චිරං රක්හන්තු බුද්ධ ශාසනං ආකාසට් හාචබුම්මට් හා දේවා නාගා මහිද්ධිකා. ්‍යන්තං අනු මෝදිිත්වා චිරං රක්හන්තු බුද්ධසාවකං ආකා සට්හාචබුම් මට්හාාදීවා නාගා මහිද්ධික හ්ඥන්තං අ මෝදිිත්වා බෝධයන්තු සිවං පදං. ඉදංගෝඥාති නංහෝතු සුखිතා හොන්තුඥාතයෝ. ඉදංගෝඥාති නංහෝතු සුखිතා හොන්තුඥාතයෝ, සිදංගෝඥාති නංහෝතු සුකිතාහොන් තුඥාතයෝ සිද්ධකරගත්තා උශල පුුණ ්‍යධර්මයන්ගේ බලේන්ද තුනරුවන් ජනන්ත ගුණානු භා බලෙන්ද තවතවද්‍යානශීල භව වා ධාරපපු නිධර්මයන් සිද් කර ගන්ට කායිකමානන්සික නිදුක් නිරෝගීවේ ශක්තිිය සැලසේවා. කායචිත්ත පීඩා දුරුවෙලා කායික මානසික සැනසීම සැලසේවා සිත් සතන් පිනට දහමට. ලම නැබැරුවීමෙන් මෙලවජීවිතත් සුව පත්වී පරලවජීවිතත් සුව පත්වී සංසාරදුකින් අතමිදී උතුම්නිවනින් සැනසීම සඳහාම මේ පුුණ ධාර්මයෝ හේතුව අසනාාවත්වා කියා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදැන සීලිස්සනි චංවදධහාපචායිනෝ චත්තාරෝධම්මවඩ්ඩන්තයායුුවන්නෝ සුකං බලං, ආයුරාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේ වච අතුහෝනි බාන සම්පත්තිමිනාතේ සමිජහැතු සුවපත්වේවාහප තක්ෂාන්තියක් වේවා නිර්වාණ අබහෝධය පිණිසලේවා සු සාධසාසා අද එදා එකත්ව ධර්ම දේශනාපඇත්ව දේශකයනෝ. කුරුණ ඇගල හැටු වැැබ කදුරු වැැබ, ධර්ම රාජගල ආර්‍ය සේනාසනාධිපති. මහාවිහාරය ශ්‍රී බිනිනාාලංකාර ශාසන සභාවේ අනුනායක පූජ්ජපාද නාාවල දම්මානන්ද නාහිමපාණන් වහන්සේ. ගෞරණය දේශකය උන්වහන්සේගේ ආගමික ශාසනික මෙහෙවර අගේ කරමින්. උන්වහන්සේට පිරිකර පූජාකරන්නට දැන් සුදීමමතුන්ට මේ සැහැවතුට අවස්ථාල් සැල්සිනොවා.